මේ පහුගිය අවුරුදු පහ ඇතුළත එක ගඩොලක් එක වැඩක් ඒ වෙනුවෙන් කළේ නෑ. ලබන 21 වෙනිදාට කොළඹ නගරය විතරක් නෙවෙයි මේ මුළු කලාපයම කැලණි ගඟෙන් යටවීම වළක්වන ඒ වැඩපිළිවෙල නැවත ක්‍රියාත්මක වෙනවායි කියන එක අපි බොහොම පැහැදිලිව ඔබට ප්‍රකාශ කරනවා මිටෝර්නි. ඒ වගේම මේ කොළඹ නගරයේ ප්‍රවාහන තදබදේ මේ ප්‍රවාහන තදබදේ විසඳන්න ප්‍රංශ රජයෙන් අපට දුන්නා මේ කොළඹ තියෙන බස් නැවතුම ඒ වගේම කොළඹ දුම්රිය ස්ථානයේ මේ සියල්ල ඒකාබද්ධ කරලා හදන දැවැන්ත බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයකට ආධාර. ඒ විතරක් නෙවෙයි සැහැල්ලු දුම්රිය පද්ධති හතරක් ගෙනල්ලා මෙතන කොළඹ නගරයේ එකතු කරන්න. අපි ඒක තමයි මැනින් වෙළඳපොළ මෙතනින් අයින් කරලා පෑලියගොඩට ගෙනහිල්ලා විධිමත් මැනින් වෙළඳපොළක් ඇති කළේ. අවාසනාවකට ගෝඨාභය රාජපක්ෂට ඡන්දෙ දීලා අපේ ජනතාව ඒ ප්‍රවාහන ප්‍රශ්නේ විසඳන්න සැහැල්ලු දුම්රිය පද්ධති ගේන්න ඒ වගේම නවීකృత බස් රථ සේවාවක් ගේන්න අපි කරපු වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම අවුල් කළා. ලබන 21 වෙනිදාට සජිත් ප්‍රේමදාස මහත්තයා ජයග්‍රහණය කළා. එම වැඩපිළිවෙල නැවත ආරම්භන්න ශක්තිමත් ඉදිරි පියවරක් මැද කොළඹින් කොළඹින් ලබා දෙන්න කියලා අපි ඔබෙන් ඉල්ලා සිටිනවා මිටෝර්නි. අද රනිල් වික්‍රමසිංහ මහත්තයා ගෙවල් බෙදාගෙන යනවා. අපිට ගෙවල් හදන්න අපේ රවි කරුණානායක මුදල් ඇමතුමා සල්ලි දුන්නේ නැහැ. ගෝඨාභය උන්නෑ පටන් ගත්ත ව්‍යාපෘති 14ක් 6යි කළේ ඉතුරු ඔක්කොම බිඳ වැටුණා. අපිට පුළුවන් වුණා ඒ වෙනකොට නාගරික සංවර්ධන අධිකාරිය ණයකාරයෙක් කරලා තිබුණේ නිකන් නෙමෙයි කෝටි 3900ක් ණය කරලා තිබුණේ. අපිට පුළුවන් වුණා ගෙවල් 12500ක් අපේ කොළඹ නගරයේ ජනතාවට උරුම කරන්න. එක මිනිහෙක්ට බලහත්කාරකමක් කළා නැහැ. එක මිනිහෙක්ට කඳුළු ගෑස් ගහලා නැහැ. එක මිනිහෙක්ට අතුරුදහන් කරන්න ගිහිල්ලා නැහැ. අපේ ජනතාවගේ කැමැත්තෙන් අපි මේ ගෙවල් හැදුවා. අපිට ඕන කළා මේ මැද කොළඹට මේ මුජිබර් මහත්තයා දන්නවා දැවැන්ත පාසලක් ඉදිකරන්න අපි අක්කර 13ක් දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ගත්තා. උතුරු කොළඹ රෝහලක් ඉදිකරන්න සිලෝන් ඔක්සිජන් එකෙන් ඉඩම් ගත්තා. හැබැයි අපේ අගමැති රනිල් වික්‍රමසිංහ අපට ලැබිච්ච පාසල කුරුණෑගලට අරන් ගියා මිටෝරුනි. අපි එකක් කියන්න ඕනේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ලැජ්ජ වෙන්න ඕනේ. එතුමා අගමැතිකම් කළා ජනාධිපතිකම් කළා. රනිල් කලයි කියන්න කිසිම දෙයක් මේ කොළඹ නගරේ පුළුවන් නම් අත උස්සලා පෙන්නන්න කියලා අපි කියනවා. කිසිම දෙයක් කළේ නැහැ. ඒ නිසා මිටෝරුනි අපි ඔබ හැමගෙම ඉල්ලනවා මේ කොළඹට පීට කේනමන් කළා තියෙනවා. මේ කොළඹට රණසිංහ ප්‍රේමදාස කළා තියෙනවා. මේ කොළඹට යම් ප්‍රමාණයකට චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය කළා තියෙනවා. මේ කොළඹට මහින්ද රාජපක්ෂත් කළා තියෙනවා. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයා එකක්වත් කළා නැහැ. අද එතුමාට අවශ්‍ය මේ ඡන්ද කඩන්න රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඡන්දෙ දීලා ඡන්දේ අපතේ යවන්න එපා කියලා අපි සියලුම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ එක්සත් ජාතික පක්ෂයේ ඒ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා මිටෝර්නි. එහෙමනම් ඔබ තමුන්නාන්සලා මේ කොළඹ නගරය නැවත ප්‍රබෝධමත් කරලා ඉදිරියට ගේන්න තව නිවාස 30,000ක් තියෙනවා ඉදි කරන්න. ඒ සියල්ල කරලා මේ කොළඹ නගරය වතු නිවාස වලින් තොරව අපේ ජනතාවගේ නගරයක් දියුණු නගරයක් බවට පරිවර්තනය කරන්න ලබන 21 වෙනිදාට සජිත් ප්‍රේමදාස මැතිතුමා ජයග්‍රහණය කරවන්න කියලා අපි ඉල්ලනවා මිටෝර්නි. ඒ වගේම කොළඹට ලොකු ප්‍රශ්නයක් උනේ නැති වුණාට රටට ප්‍රශ්නයක් ජනතා විමුක්ති පෙරමුණ අද ඉල්ලලා තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජන බලවේගය කියලා ඔලුබක් එක් දාලා විශාල වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ කට්ටියට තේරෙන්නේ නැහැ අපිට තේරෙන්නේ නැහැ මේක කියුවා මිටෝර්නි. ඒගොල්ලන්ගේ ඇත්ත පොත ඕක නෙවෙයි. ඇත්ත පොත මේක. ජනතා විමුක්ති පෙරමුණේ විප්ලවීය ප්‍රතිපත්ති ප්‍රකාශනය. මේ ප්‍රකාශනය තමයි ඇත්ත පොත. මේක යට ගහලා තියෙන්නේ. අන්තර්ජාලනුත් අයින් කරලා තියෙන්නේ. හැබැයි 21 දින්නොත් ක්‍රියාත්මක කරන ඇත්ත වැඩපිළිවෙල මේකයි. අනාගමික රටක්, පන්සල් නැති, කෝවිල් නැති, පල්ලි නැති රටක් තමයි අනුරගේ රට. ඒ වගේම දේශපාලන නිදහස නැති රටක්, තනි පක්ෂයක රාජ්‍යයක්, අනික් රටවල් වල තියෙන කොමියුනිස්ට් පාලනය වගේම ආයි ඡන්ද නැති රටක්. ඒ වගේම ආර්ථික නිදහස නැති රටක්, ආයෝජක නිදහස නැති රටක්, ඒ වගේම ව්‍යාපාරික නිදහස නැති රටක් මිටෝර්නි. ඒ නිසා මතක තියාගන්න ලබන 21 වෙනිදා ඔබ සජිත් ප්‍රේමදාස මැතිතුමාට ඡන්දය දෙන්නේ ඒ ආර්ථික නිදහස දිනාගන්න,
ඒ දේශපාලන නිදහස දිනාගන්න, යාගමික නිදහස දිනාගන්න, ඒ වෙනුවෙන් දුරකතනය ජයග්‍රහණය කරන්න කියලා අපි ඔබ හැමගෙම ඉල්ලා හිටනා මිත්‍රවරුනි. ඒ වගේම රනිල් වික්‍රමසිංහ ඔබේ තෙල්වලට, ඔබේ විදුලියට, ඔබේ ආහාරවලට ගහලා තියෙන සහ ගහන බදු අපි ඉවත් කරනවා. මතක තියාගන්න, අද රුපියල් 195ට පෙට්‍රල් ගේන්නේ විකුණන්නේ 332ට, 200කට ඩීසල් ගේන්නේ විකුණන්නේ 307ට, සියලුම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වලට කිරිපිටි පාම්පිටි සීනි එළවලු මේ හැම දෙයකටම රනිල් වික්‍රමසිංහගේ විදේශ පාරිභෝගික බද්ද ගහලා තියෙනවා. අපි අනිවාර්යයෙන්ම 2015 කළා වගේ රනිල් වික්‍රමසිංහගේ සහගහන බදු අයින් කරලා ත්‍රිවිල් එකට, මෝටර් සයිකලයට, බස් එකට ඒ තෙල් සහනය ලබා දෙනවා කියන එක මේ අවස්ථාවේ කියන්න ඕන මිත්තරුනි. ඒ වගේම ලංකා විදුලි බල මණ්ඩලය පහුගිය මාස 8 ඔබ හැමකෙන් රුපියල් 20,000ක් වැඩිපුර උතුරගෙන තියෙනවා රනිල් වික්‍රමසිංහ. අපි ලබන 21 වෙනිදා සජිත් ප්‍රේමදාස මැතිතුමා බලයට පත් කළාම කෙටි කලක් ඇතුළත විදුලි බිල අඩු කරලා ඒ සහනයත් ඔබට ලබා දෙන බව මේ අවස්ථාවේ කියන්න ඕන මිත්තරුනි. එහෙමනම් ඔබට තෝරා ගැනීම ගණනාවක් නැහැ. රනිල්ට දෙන ඡන්දය, ඡන්ද කඩන්න දෙන ඡන්දයක්, අපත යන ඡන්දයක්, රාජපක්ෂලට දෙන ඡන්දය රට බංකොලොත් කිරීමට වගකිව යුත්තන්ට දෙන ඡන්දය බව හැමෝම දන්නවා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණට දෙන ඡන්දය මේ රට ලෝකයේ හුදකලා කළා, ආර්ථික දේශපාලන නිදහස අහිමි කරලා වහල් රටක් බවට පත් වෙන ඡන්දයක්. එහෙමනම් සජිත් ප්‍රේමදාසට ඒ ඡන්දය ලබා දීලා ආර්ථික නිදහසත්, දේශපාලන නිදහසත්, ආගමික නිදහසත්, ඒ වගේම අපේ ජනතාවගේ නිදහසත් දිනාගමු කියන පණිවිඩය ඔබ සියලු දෙනාටම දෙමින් ඔබට ජයෙන් ජය වේවා කියා ප්‍රාර්ථනා කරමින් මම නිහඬව